මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ පාඨමාලාවක් වන මාධ්‍ය හෝඩිය හඳුන්වාදීමේ වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම සෙනල්. මම #generation සමග කටයුතු කරනවා. මම මිනෝලි, අධ්‍යාපන පරිශිකාවක්. ප්‍රවෘත්ති නාලිකාවල පමණක් නෙවෙයි. මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන මෙසේජ් හරහාත් වැරදි තොරතුරු සංසරණය වන ආකාරය බහුලව දක්නට ලැබෙනවා. ඉතින් සත්‍ය සහ අසත්‍ය වෙන්කර හඳුනා ගැනීමට අපිට හැකියාව තියෙන්න ඕනේ. සත්‍ය වසන් වී තිබෙනවා නම් එය මතුකර ගැනීමට අපි විවිධ මූලාශ්‍ර සොයා බැලිය යුතුයි. අපිට කිසිම වෙලාවක වෙන කෙනෙක් අප වෙනුවෙන් ඒ දේ කළා යයි කොහෙමත්ම විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපිම ඒ දේ කරගත යුතු වෙනවා. ඉතින් මේ වැඩසටහන් මාලාවේ අරමුණ ඒ ගැන ඔබව දැනුවත් කිරීමයි. වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමේදී පුරවැසියන් සහ පුද්ගලයන් වශයෙන් අපට යම් වගකීමක් ඇති බව අවබෝධ කර ගැනීමයි. ඒ මාධ්‍ය සාක්ෂරතාවය අප හැමෝම ලබා ගත යුතු දෙයක්. අපි ඒ සඳහා මේ දේවල් ගැන අවධානය යොමු කරනවා. විවේචනාත්මක චින්තනය, ස්වයං ඇගයුම, චිත්ත වේග දරා ගැනීමේ හැකියාව, වැරදි තොරතුරු හඳුනාගෙන ඊට එරෙහිව කටයුතු කිරීම, මිතුරන්ටත් දැනුම බෙදා දීම, තමන් යමකට ප්‍රතිචාර දක්වන ආකාරය අවබෝධ කර ගැනීම, ස්වයං ඇගීමකට ලක් කර ගැනීම සහ හදිසි වීම නිසා කරන විවිධ පුරුදු අසත්‍ය ප්‍රවෘත්ති හඳුනා ගන්න ආකාරය, එයට එරෙහිව අපිට කර හැකි දේවල් වැනි දේ අපි මේ වැඩසටහනේ ඔබට කියා දෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ මිතුරන් සහ පවුලේ අයටත් මේ දැනුම බෙදා දෙන්න. ඒ ගමන් ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි කරගන්න දායක වන්නත් ඔබට පුළුවන්. පොදුවේ ගත් කල මාධ්‍ය වර්ග දෙකක් තියෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය, ඒ කියන්නේ මුද්‍රණ, රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය සහ නව පුවත් මාධ්‍ය. සමාජ මාධ්‍ය, ගුවන්විදුලිය හෝ රූපවාහිනිය හරහා ඔබට ලෝ පුරා සිදුවන විවිධ දේවල් ගැන අසන්නට ලැබෙනවා. ඔබේ ඇඟිලි තුඩු වලින් තොරතුරු වෙත ක්ෂණිකව ප්‍රවේශ වෙන්නට හැකි වෙනවා. එය හරිම වේගවත් සහ විශාල පහසුවක්. නමුත් ඉන් අති විශාල විනාශයක් සිදුවෙන්නත් ඉඩ තියෙනවා. අතීතයේදී ප්‍රවෘත්ති සම්පාදනය හා බෙදා හැරීම කල්ගත වන පුළුල් ක්‍රියාවලියක් වුණා. කතුවරු ඉරිදපත්තරේ හදන්න සතිය පුරාම මහන්සි වුණා. ඒ නිසාම ජනමාධ්‍ය ආයතනවලට සාරධර්ම හා ආචාර සම්පන්න බවක් ඇති බව විශ්වාස කෙරුණා. නමුත් අන්තර්ජාලය හා ඒ සම්බන්ධ විවිධ තාක්ෂණයන් නිසා මාධ්‍යවල පසුබිම විශාල වශයෙන් වෙනස් වී තිබෙනවා. අද අපිට තප්පර කිහිපයකින් මිනිසුන් දහස් ගණනක් වෙත ළඟා විය හැකි. ඕනෑම කෙනෙකුට මාධ්‍යවේදියෙක් විය හැකි. සන්නිවේදන තාක්ෂණයේ වේගවත් ඩිජිටල්කරණය සහ සම්පත් සඳහා ගෝලීය ප්‍රවේශය වැඩිවීම මෙයට හේතුවක් වී තිබෙනවා. අසත්‍ය තොරතුරු වලටත් වේගයෙන් ප්‍රචාරණයක් ලැබී තිබෙනවා. ඒ වගේම සෑම කෙනෙකුටම වෙනම එම පුවත් පහස ලගා වෙනවා. එයට එරෙහිවීමට නිවැරදි මෙවලම් දන්නේ නැත්නම් අපි පහසුවෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තිවලට හසුවෙන්න පුළුවන්. මීට අමතරව සාම්ප්‍රදායික මාධ්‍යවලට දැන් වෙනත් ප්‍රවෘත්ති ආයතන පමණක් නෙවෙයි. දැන්වීම් කරුවන්, බ්ලොග් කරුවන්, ෆේස්බුක් පේජ් කරන අය වැනි ඉන්ෆ්ලුවන්සර්ස්ලා, මිතුරන් සහ පවුලේ අය සහ සමාජ මාධ්‍ය සමගත් තරඟ කරන්නට සිදුව තිබෙනවා. මේ හරහා අන්තර්ජාල මාධ්‍ය සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සංකීර්ණ පැනීමක් ඇති වී තිබෙනවා. ජනමාධ්‍ය ගැන අප දැන සිටි බොහෝ දේ හෝ මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ අපට උගන්වා තිබූ දේ දැන් යල් පැන ගිහින්. එනිසා දැනට පවතින තත්ත්වයට අපි ඉක්මනින්ම හැඩගැසෙන්නට ඕන. ලංකාවේ දැන් සංවේදනවාදය, එහෙම නැත්නම් සෙන්සේෂනලිසම් මත පදනම් වුණු ගොසිප් පුවත් කලාවක් බිහි වී තිබෙනවා. ඔන්ලයින් මාධ්‍ය වගේම සාම්ප්‍රදායික මාධ්‍යත් දැන් මේ දේට යොමු වෙලා ඔවුන් කිසිම මූලාශ්‍ර පරීක්ෂාවක් නැතුව හිතු මතේ ජනතාවගේ අවධානය තමා වෙත ගැනීමේ අරමුණෙන් පමණක් පුවත්පත් පළ කරන්න පටන්ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව තොරතුරු ලබා ගන්නා වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි ගැන අපි දැන් බලමු. YouTube එක Facebook එකටත් වඩා ඉහළින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, porn websites වලටත් වඩා වැඩියෙන් අපේ අය gossip websites වලට යනවා. මාධ්‍යවල පසුබිම වඩා හොඳින් අවබෝධ කර ගැනීමට නම් මුලින්ම අපි මාධ්‍ය හිමිකාරීත්වය තේරුම් ගන්න ඕනේ. මාධ්‍ය හිමිකාරීත්වය හරහා ප්‍රවෘත්ති බෙදා හැරීමට පෙර ඒවා සැකසෙන ආකාරය නිරූපණය කරනවා. ශ්‍රී ලංකාවේ සෑම මාධ්‍ය ආයතනයකම අයිතිකරුවන් සහ ඔවුන්ගේ සමුදතා බලන්න. උදාහරණයක් ලෙස හිරු නාලිකාව අයිති වන්නේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා. විජය පුවත්පත් ආයතනයේ අයිතිකරුට එක්සත් ජාතික පක්ෂයේ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සමීප සම්බන්ධතා තිබෙනවා.
දේශීය මාධ්‍ය හිමිකම් විස්තර කරන සම්පූර්ණ අත්පොතක් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔබට ලබා ගත හැකි. අපේ අදහස් අපි කවුද, අපි කරන්නේ මොනවද, අපගේ පවුලේ අය සහ මිතුරන් කැමති දේවල් යනාදිය මත පදනම්ව අපි පුවත් විනිශ්චය කරනවා. එවගේම මෙම මාධ්‍ය ආයතනත් ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා සහ වෙනත් සාධක නිසා දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා. අපි දැනගෙන හිටියේ නැත්නම් අපිව පහසුවෙන් හසුරවන්නට යාලට හැකි වෙනවා. සමහර රාජ්‍ය නාලිකා ප්‍රවෘත්ති වාර්තා කරන ආකාරය මේට උදාහරණයක්. පාලක පක්ෂයේ සිදුවන වෙනස්කම් සමග රජයේ නාලිකාවල පුවත් පළවන ආකාරයක් වෙනස් වෙන බව ඔබ දැක ඇති. පුද්ගලික ආයතනවලටත් ඒ තත්ත්වය අදාළ වෙනවා. මාධ්‍ය සාක්ෂරතාවේ පළමු පියවර වෙන්නේ ඔබ පරිශීලනය කරන මාධ්‍ය වගේම වැඩි දෙනෙක් තොරතුරු ලබා ගන්නා නාලිකා විශ්ලේෂණය කිරීමයි. මේ හරහා අපිට ලැබෙන දේවල් වල වටිනාකම සහ අපි පාවිච්චි කරන මාධ්‍ය වර්ග අපෙන් ඇත්ත සංගමනවද යන්න පිළිබඳ වැඩි අවබෝධයක් ලැබෙනවා. එකම මූලාශ්‍රවලින් පුවත් ලබා ගනිමින් අපි ළිඳකට කොටු වෙන්නේ නැතුව විවිධ මූලාශ්‍ර සහ පුවත් විශ්ලේෂණය කරමින් සත්‍ය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් කාරණයක්. දැනුවත් බවින් යුතු පුද්ගලීන් හෝ ආයතන හරහා මේ තොරතුරු ගමන් කරද්දී ව්‍යාජ ප්‍රවෘත්ති ඉක්මනින්ම නැවැත්වීමේ අවස්ථාව වැඩි වෙනවා. අපි 10 දෙනෙකුගේ කණ්ඩායමක් ගමු. වැරදි තොරතුරු හඳුනා ගන්නා හැටි ගැන එයාලා දන්නේ නැත්නම් ලැබුගින්නක් වගේ ඒවා පැකරේ ආවේ. නමුත් ඔවුන්ගෙන් අඩක් හරි Tamanට ලැබෙන ප්‍රවෘත්ති ප්‍රවේශමෙන් තක්සේරු කර වැරදි තොරතුරු අවහිර කිරීම දිගටම කරගෙන ගියහොත් අනෙක් භාගය යම් තරමක් හරි ආරක්ෂා වෙනවා. කාලයක් යද්දී අනෙකුත් අය මෙම ක්‍රියාව දැකලා තමනුත් විශ්ලේෂණාත්මකව දේවල් දිහා බලන්න පුරුදු වේවි. ඉතින් අපි හිතනවා අනෙක් අයව දැනුවත් කරන්න ඔබ මේ වීඩියෝ පෙළ ෂෙයා කරාවි කියලා. මේ වැඩසටහන් මාලාවෙන් ඔබට මේ දේවල් ඉගෙන ගන්න ලැබේවි. ප්‍රවෘත්ති හා පුද්ගල මත, ජනමාධ්‍ය ආචාර ධර්ම හා ප්‍රමිතීන්, තොරතුරු සත්‍යාපනය කරන්නේ කෙසේද, ඒකාකෘතීන් යනු කුමක්ද, න්‍යාය පත්‍ර හඳුනාගන්නේ කෙසේද, වෛරී ප්‍රකාශ. මෙය ගමනේ ආරම්භයක් විතරයි. අපි මාධ්‍ය හා තොරතුරු ක්‍රියා කරන ආකාරය ඉගෙන ගන්නවා. ඒ වගේම දේශීය මාධ්‍ය භූමිකාව තේරුම් ගන්න උත්සාහ කරමු. ප්‍රවෘත්ති මගින් අපෙන් විවිධ හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්. මෙම චිත්තවේගීය ප්‍රතික්‍රියා සාමාන්‍ය මානව ගති ලක්ෂණයක් වුණත් අපගේ තාර්කිකත්වය දුර්වල කරවනවා. එනිසා සත්‍ය වටහා ගැනීම සඳහා අපි මුලින්ම හැඟීම් වලින් ඈත් විය යුතුයි. ඉන්පසු තර්කානුකූලව කරුණු විමසා බැලිය යුතුයි. මුලදී එක අපහසු වේවි. විශේෂයෙන් දුක, බය, තරහ වගේ ඍණාත්මක හැඟීම් ඇවිස්සෙද්දී එය අපහසු වේවි. මොකද එවන් අවස්ථාවලදී අපිට දෙයක් ගැන හිතන්න, විශ්ලේෂණය කරන්න තියෙන මොලේ හැකියාව දුර්වල වෙනවා. මේ අතීතයේ පටන්ම මිනිසාට සහ සතුන්ට තිබුණු පැවැත්මේ යාන්ත්‍රණය. නමුත් අපිට දැන් මේ පාලනය කරගන්නට සිදු වෙනවා. ප්‍රකෝපකාරී තොරතුරු අපගේ පැවැත්මට තර්ජනයක් නෙවෙයි. නමුත් අපගේ මොළයට එය වැටහෙන්නේ නැහැ. ඉතින් මේ විවේචනාත්මකව සිටීමේ හැකියාව අඩු කර ගන්නවා. මේ අනුව වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමේ පළමු පියවර හැඟීම් ස්වයං පාලනයකට නතු කර ගැනීමයි. අපි මෙයට හැඟීම් හඳුනා ගැනීම කියා කියනවා. ඔබ කුමක් හෝ ප්‍රවෘත්තියක් දැක්කම ටිකක් නැවතිලා ස්ක්‍රීන් එකෙන් ඇස් ඉවතට අරගෙන කල්පනා කරන්න. මේ වෙලාවේ ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියලා. ඊට පස්සේ ඒ හැඟීමට නමක් දෙමින් ඒ හඳුනා ගන්න. මේ ප්‍රකෝපකාරී ප්‍රවෘත්ති සහ එයට ඔබ දක්වන ප්‍රතිචාරය අතර ලොකු හිඩැසක් නිර්මාණය කරනවා. එවිට ඔබේ තාර්කික මනසට අවදිවන්නට අවස්ථාව ලැබෙනවා. ශක්තිමත් චිත්තවේග අපගේ තාර්කිකත්වයට බලපානවා. ධනාත්මක ඒවා පවා තාර්කිකත්වයට බලපානවා. ප්‍රීතිමත් පුවත් පවා අසත්‍ය විය හැකි නිසා මෙතැන් පටන් ඒවා ෂෙයා කරන්නට පෙර සිතා බැලීම ඔබට වගේම අන් අයටත් වැරදි තොරතුරු සංසරණය වීමට වැටකඩුළු බඳීවි. ෂෙයා කරන්නට පෙර සිතා බලමු. තොරතුරු විශාල වශයෙන් තියෙද්දී සමහර වෙලාවට ඇත්ත සහ ප්‍රබන්ධ අතර වෙනස සොයාගන්නටත් අපහසු වෙනවා. දෙයක් ෂෙයා කරන්න කලින් දෙවරක් කල්පනා කරන්න. ඔබට ලැබුණු තොරතුරු වල දොරටුව ඔබ බව සිතන්න. ඔබ ඒ දොරටුව වසනවාද? ව්‍යුත්ත කර ඇති වැරදි තොරතුරක් සමාජගත කරන වංචාකරුවෙක් වෙනවාද? වැරදි තොරතුරු නැවතිය හැකි හොඳම ක්‍රමය විශ්ලේෂණාත්මකව බලා ඒවා ලක්තනම ලොප් කරන එකයි. අපිට හැම දෙයක්ම හරිද කියලා බලන්න වෙලාවක් නැති වේවි. ඒත් තමන් දෙයක් ෂෙයා කරන්නේ ඇයි කියලා තමන්ගෙන්ම අහන්න පුළුවන් නම් ඒකත් ඇති. එමගින් ඒ තොරතුර යන්නේ කාටද, කුමනාකාරයකින්ද යන්නේ සහ අනිත් අය පිළිගන්නේ කොහොමද කියන එක ඔබේ සිතට නැගේවි. ඉතින් හැම විටම පනින්න පෙර
අනහැ ෂෙයා කරන්න පෙර සිතා බලන්න. මේ වගේ වීඩියෝ බලන්න අපි සමග එකතු වෙන්න. අපි මාධ්‍ය ලෝකෙ දිහා විචක්ෂණශීලීව බුද්ධියකින් බලමු. එමගින් විචාරශීලී මනසක් ඇති කර ගනිමු.